මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දන මෙතන සිට දනංජනා සාලේ විශාල පුටු සැටිය මත ඉඳගෙන උන්නේ ටීපෝ මතටම දෙපාගෙන ඇගේ මහත කලවා පෙනෙන ලෙසිනි තරම කුල්ල වවා තනි රතු පාට නිය ආලේපනයක් ගල්ලා තිබුණේ ඒ දෙපා වලින් ආවේ අසංවර ගැහණියකගේ පෙනුමය ඇය උඩ දමාගෙන උන් දෙපා සොලොමින් උන් ආකාරයට ඒ හැඟීම තවත් දැඩිව දැනෙන්නට විය අක්කා කතා කළේ ධනංජන වන්දනාට වඩා අවුරුදු 7-8ක් වැඩි මහල්ය වන්දනා මේ ගෙදරට එද්දී ධනංජන මේ තරම්ම වස නැත ඒ දවස්වල ඇය උන්නේ නව යෝනියේ ඒත් වැඩි කල යන්නට පෙර ධනංජන වෙනස් විය වන්දනා පිටින් ආ කෙල්ල නැතොත් අරන් හදාගත් ළමයෙකු විය ඔයා දැන් මොනවද කරන්න හිතන් ඉන්නේ ඒ පුදුමාකාර කතාවකි මේ গিදරට තමාට අයිතියක් නැති බව ඇත්තය ඒත් මාමා මියගොස් තුන් මාසයක් යන්නටත් පෙර මේ කතාව අසන්නට වේයි වන්දනා සිටියේ නැත මන් එහෙම මුකුත් හිතුවේ නැහැ අක්කේ හිතාගෙන ඉන්න දේවල් මේ අම්මන්නිට කියන්නට ද නොහැක එහෙම බෑනේ ඔයාව බැරි කාලේ අම්මයි තාත්තයි ඔයාව බලාගත්තා තමා ඒත් දැන් බබෙක් නෙවෙයි ඇත්තටම කෙනෙක්ව බලා ගන්නට වයසක් අවශ්‍ය නැත සමහර විට ජීවිතේට සැබෑම බලා ගන්නා කෙනෙකු ඕනා වෙන්නේ ලොකු මහත් වූ පසුය එයාද වන්දනාට දැනෙයි මන් මොනවද කරන්නේ ධනංජන ඊටම කැතපාටට සිනාසුනාය ඒකත් මගෙන්ද අහන්නේ තමන්ගේ ජීවිතය තමන්ට හදාගන්න එකයි තියෙන්නේ තේරුණාද තේරෙනවා වන්දනා කීවේ බිම බලාගෙනය අනික මේ දීපල කොටහක් ලැබෙයි කියලා හිතන් ජීවත් වෙන්න එපා තාත්තගේ දීපල මමයි මල්ලි අතර බෙදෙන්නේ අවුරුදු 10ක් 12ක් ඔයාව හදන්න වියදම් වෙච්ච සල්ලි ඇති වන්දනාගේ දෙනෙතට කඳුළු ඉනුවේ නැත මේ අක්කාට මේ গিදරට ආදා සිට කොතරම් ආදරය කළාද අසනීප වූ විට ඕඩි ක්ලෝන් බෝතලයක් රැගෙන ඔළුව ළඟ ඉඳගන්නේ තමාය අද මෙහෙම කතා කරන්නේ එහෙම කළ තමාටය දේපොළ ඇයට කියන්නට ඕනා වූයේ ඒ මං එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ වන්දනා කිවි අමාරුයිනි ජොබ් එකක් හොයාගන්න ජීවත් වෙන්න විදියක් හදාගන්න ඒක තමයි හොඳ බලන්න සිකුරාදා බෑන් කරපු ෂොප් එකේ කලෙක්ෂන් වලින් 30,000ක් අඩුයි මොකද කළේ මේ සල්ලි වලට වන්දනා ගැස්සීමෙන් දෙනෙ තෙසෙව්වාය සාප්පුවේ සල්ලි බැංකු කිරීම වසරක් පුරා කරගෙන ගියේ තමාය එය මාමා පැවරූ කටයුත්තකි වන්දනා ඒ කරගෙන ගියේ ආශාවෙනි මේ දක්වා 7-5ක මුදලක්වත් ඒ සල්ලි වලින් වන්දනා ගෙන නැත කාටවත් ගන්නට දුන්නේද නැත ඔව් කලෙක්ෂන් එකෙන් 30,000ක් ගත්ත තමයි මං අහන්නේ මොකටද ගත්තේ ඒ වගේ පුද්ගලික සල්ලි නෙවෙයිනේ ඔව් මං දන්නවා ඒක මාස 3කට සැරයක් මාමා ගම්පහ රත්නපාල කියලා කෙනෙකුට 30,000 ගානේ යවනවා ඒක යවන්න කියලා අම්මට කියලා තියෙන්නේ ඉතින් මං යවුවා කවුද රත්නපාල කියන්නේ මං දන්නේ නැහැ ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම් අක්කා හොයලා බලන්න තවත් අනාතේක් වෙන්නේ නැති
හම්බ කරන ටික වටේම ඉන්න අනාත්මව නඩත්තු කරන්නේ. හෙට ඉඳලා මන් කලෙක්ෂන් කරන්න. වන්දනාගේ දිනිත්වල කඳුළු පිරුනේ. සාපේ කලෙක්ෂන් එක ගත් එකට නොවේ. කොහොමත් අදින් පසු සියල්ල අත්හැරිය යුතුය. දුක සිතුනේ අර අනාතයෙන් නඩත්තු කළ අයයි කියන කතාවට. ඒ කීවි තමාට. වන්දනා කුස්සිය දෙසට ගියේ බිම බලාගෙන. නන්දා සියල්ල අසාගෙන උන්නාය. මේ කියන කතා මේ ගෙදර මියගිය මව්පිය පරාණ දෙක දන්වන මේ කටවල් වහනු ඇත. අනේ විඳින දුකක්. නන්දාට කියවිනේ. වන්දනා හිමම ගොස් කුස්සියනොත් පිටතර ගියාය. ඇය අලිත් කුස්සියට ආවේ දනංජනාගේ වාහනේ යන හැඩ ඇසීය. මං ඔක්කොම අහගෙන ඉන්නේ චූටි බේබී. මාම නැති වෙලා මාස 3යි ගියේ. පුදුමයි නන්දා. කුස්සියව රවුම් කෑම මේසෙට බරවි වන්දනා කීවේ කඳුළු පිසිමිනි. එයාලට බය ඇති. දීපල වලින් කොටහක් චූටි බේබිටත් ඉල්ලයි කියලා. වන්දනා සිනාසුනේ දුබ්බර ලෙසිනි. මන් මේ ගෙදරින් නිල්ලුවේ ආදරේ විතරයි. ඒක දෙන්නත් දැන් කෙනෙක් නෑ නන්දා. නන්දා බලා උන්නේ පුදුමෙන් මෙනි. චූටි බේබි මොනවද හිතන්නේ? නන්දා එසේ ඇසුවේ යමක් දැනුණු නිසායි. මොනවා හරි වෙයි නන්දා. වන්දනා නන්දා දෙස බලා හුලමින් කීවාය. නන්දා කතා නොකරම වන්දනා දෙස බලා වුණාය. නන්දා බේබි මට තේ ටිකක් හදලා දෙනවද? අනේ රත්තරනේ කෑවෙත් නෑනේ. අනේ මට තේ ටිකක් ඇති නන්දා. එහෙමනම් කිරිතේ එකක් නිකන් තේ එකක් ඇති නන්දා. වන්දනා උඩුමහලේ ඇගේ කාමරයට ගියේ මුළු නිවස පුරාම net යවමිනි. වසර 12ක් හැදී වැඩුණු ගෙදරට හිට පාන්දර සමුදේ. යලි ජීවිතේ කවදාවත් මේ ගෙදර පස් පා ගන්නට නොවේවායි වන්දනා පැතුවාය. දෙවියුරු නැති වුණාම එතන දේවාලයක් නැහැ. වන්දනාට හිතෙන්නේ එහෙමය. එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.